සෑදේ මේදී අපි ප්‍රධාන වශයෙන්ම කිමිකල්ස් ගන්න ඒවා මේ විදිහට අපි අපේ කබඩ් එකේ මේ භාවිතයේ පහසුව සඳහා අපි මාධ්‍ය සකස් කරන ස්ථානෙම යබාගෙන තියෙනවා. එතකොට මේ වගේ දැන් අපේ අංශු මාත්‍ර මහා මාත්‍ර මූලද්‍රව්‍ය ඔක්කොම මේ රසායනික බෝතල් වල අඩංගු වෙනවා. එතකොට ඒවත් අර අපිට ශාකයකට අවශෝෂණය කරගන්න පුළුවන් ඉන්නේ සංයෝග වලින් තමයි මේ කිමිකල්ස් මේ විදිහට හදලා තියෙන්නේ. එතකොට මේවා අපි සාමාන්‍යයෙන් මාධ්‍ය 1 ලීටරයක් ගත්තාම සාමාන්‍ය රසායන ද්‍රව්‍ය ගත්තොත් හරිම අඩු ප්‍රමාණ වලින් තමයි අපිට යොදන්න වෙන්නේ. එතකොට අර උදාහරණ වශයක් ගත්තොත් එහෙම ග්‍රෑම් 0.04ක් විතර ගිහිල්ලා ඒ වගේ හරිම සුළු ප්‍රමාණ වලින් තමයි අපිට රසායනික ද්‍රව්‍ය ගන්න වෙන්නේ. ඒක ඇත්තටම ප්‍රායෝගිකව අපිට දැන් අපි විශාල වශයෙන් කරගෙන යද්දී ප්‍රායෝගිකව ගොඩාක් අමාරු ගැටලු සහගතයි. ඒ නිසා අපි මූලික වශයෙන්ම කරනවා සාන්ද්‍ර මාධ්‍ය ද්‍රාවණ කියලා එකක් අපි හදාගෙන තියාගන්නවා. භාවිතයේ පහසුවට. එතකොට සාන්ද්‍ර මාත්‍ර ද්‍රාවණ වලට අපි කරන වැඩේ අර සාන්ද්‍රණයේ වැඩි ද්‍රාවණයක් හදා ගැනීම තමයි කරන්නේ. අංශු ප්‍රමාණ වලින් ගන්න තියෙන රසායන ද්‍රව්‍ය වැඩි ප්‍රමාණ වලින් ජලයේ ආශ්‍රිත ජලයේ දිය කරලා අපි වෙනම සාන්ද්‍ර ද්‍රාවණ හදාගෙන ඒවා අපි අපේක්ෂිතකරන්නේ ගබඩා කරලා තබා ගන්නවා. එතකොට අපිට අවශ්‍ය මාධ්‍ය සාදා ගැනීමට අවශ්‍ය වූ වෙලාවට ඒකෙන් අපි මාධ්‍ය අරගෙන අපි මාධ්‍ය තබන ස්ථානෙන් ඒ ටික තියලා එතනදී සකස් කිරීම තමයි සිදු කරගන්නේ. මෙතනදී මූලික වශයෙන්ම මාධ්‍ය ශාක වර්ග අනුව වෙනස් වෙනවා. ඒ වගේම ශාක වර්ග අවදි අනුව වෙනස් වෙනවා. ඒ කියන්නේ අන්නාසි නම් එක මාධ්‍යයක් හදනවා අපි. අර භාවිතා කරන රසායන ද්‍රව්‍ය එකයි. හැබැයි යොදන සංයුතිය වෙනස්. එතකොට අන්නාසි, කෙසෙල්, ඇන්තූරියම්, ඕකිඩ් ඕවට අපිට වෙන වශයෙන්ම මාධ්‍ය හදා ගන්න ඕනේ. ඒ වගේ තව තුනට වෙන වශයෙන්ම හදනවා. ඒ කියන්නේ මුල් ඇද්දවීමට එක මාධ්‍යයක්, මූලික පටක රෝපණ එකක්, ගුණන එකක්, ඒ වශයෙන් විවිධ උදු මාධ්‍ය අපිට හදා ගන්න වෙනවා. කලින් පිළියෙල කර ශීතකරණයේ ගබඩා කර තබන ලද සාන්ද්‍ර ද්‍රාවණ ශීතකරණයෙන් එළියටගෙන විනාඩි 20ක් පමණ පරිසර උෂ්ණත්වයට පැමිණෙනතුරු තබාගත යුතුයි. ඉන් අනතුරුව භෝගය සහ අවධිය අනුව තීරණය කරගත් මාධ්‍ය සැකසීම ආරම්භ කරන්න පුළුවන්. මෙහිදී අදාළ මාධ්‍යන් සඳහා තිබිය යුතු රසායනික ප්‍රමාණයන් නිවරදිව මැනගනිමින් පිරිසිදු බීකරයකට එක් කළ යුතුයි. ඒවා නිවරදිව සටහන් තබා ගැනීමත් ඉතාමත් වැදගත්. සරා බීකර රසායනික තුලාව වැනි උපකරණ භාවිත කරනවා. මෙසේ එක්කරගත් රසායනික හොඳින් දිය කිරීමත් අවශ්‍ය පරිමාව දක්වා ආශ්‍රිත ජලයේ එක් කිරීමත් සිදු කිරීම ඊළඟ පියවරයි. pHගේ 5.8 දක්වා සකස් කර ගැනීම ඉතාමත් වැදගත්. මේ සඳහා pH මීටරය භාවිත කරන අතර මාධ්‍යයේ ආම්ලිකතාවය වැඩි නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි භාෂ්මයක්ද, භාෂ්මිකතාවය වැඩි නම් හයිඩ්‍රොක්ලෝරික් වැනි අම්ලයක්ද භාවිත කරමින් එම අගය pH 5.8 දක්වා ගෙන එන්නට පුළුවන්. අවසානයේදී මාධ්‍යයේ ඝනීකරණය සඳහා ඒගාර් පවුඩර් එක් කර ගෑස් ලිප මත තබා මිශ්‍ර කරමින් විනාඩි 15ක් පමණ හොඳින් රත් කළ යුතුයි. මේ විදියට රත් කරගත් මාධ්‍ය මිලිලීටර 250 හෝ මිලිලීටර 450 ප්‍රමාණයේ ජීවාණුහරණය කළ ජෑම් බෝතලයකට මිලිලීටර 40 සිට 60ක් වන ප්‍රමාණයකට පිරවීම සිදු කරනවා. පස්සේ පීඩන තාපකයක් මගින් සෙන්ටිග්‍රේඩ් අංශක 120 උෂ්ණත්වයේ විනාඩි 20ක් තම්බා ගැනීමෙන් පසුව තමයි රෝපණ කටයුතු සඳහා සුදුසු මට්ටමේ මාධ්‍ය බෝතලයක් සාදාගත හැකියි. රන් බිමට අරුණැල්ල ಗವೇಷಣಾತ್ಮಕ ಕೃಷಿ ಕಾರ್ಮಿಕ ವೆಡಸಟಾನ